හයි කොහොමද ඉතින් අපේ මොවි කැප්සලට ඔනි ඉතින් අත අරගෙන ආවේ තව සුපිරිම ටීවී සීරීස් එකක්. ඉතින් මේකත් සුපර් නැචරල් වගේ බැලුවොත් ඇබ්බැහි වෙන විදිය ටීවී සීරීස් එකක්. ඉතින් මේ ටීවී සීරීස් එකේ නම තමයි ෆ්‍රොම් කියලා කියන්නේ. මේ වෙනකොට මේකේ සීසන් 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි සීසන් එක තාම ඔන්ගෝයින්. කතාව ගැන චුට්ටක් කිව්වොත් ඒක ගමක් තියෙනවා. ඉතින් මේ ගමට කට්ටිය අහඹ විදියට තමයි එන්නේ. ඒ වගේම මේ ගමෙන් එළියට යන කාටවත් බෑ. අනිත් එක රෑ වුණ ගමම මේ ගමේ ඉන්න හැමෝම ඉක්මනින්ම ගෙවල් වලට යන්න ඕන. එහෙම නැත්නම් එහෙම හවසෙද්දී මේ ගමට එන රාක්ෂයෝ ටික මේ මිනිස්සුන්ව අල්ලලා එයාලව සම්පූර්ණයෙන්ම මරලා අමු අමුයේ කන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ ගම? ඇයි මෙතනින් මේ කාටවත්ම එළියට යන්න බැරි? අනිත් එක කොහොමද කට්ටිය මේ ගමට එන්නේ? මේ රාක්ෂයෝ කවුද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න අපි එහෙමනම් යන් මේ සුපිරිම ටීවී සීරීස් එක බලන්න. ඒ වගේම මං ආයෙමත් කියනවා මේක ඇබ්බැහි වෙන විදිහේ ටීවී සීරීස් එකක් කියලා. ටීවී සීරීස් එක පටන් ගත්තම අපිට බලා ගන්න ලැබෙනවා මේ ගම්මානේ ඉන්න පොලිස් නිලධාරියා බොයිඩ්ව. ඉතින් මෙයා මේ විදිහට සීනුවකුත් අරගෙන මේක නාද කර කර යන්නේ මේ ගමේ ඉන්න හැමෝටම දැන් හවස් වෙන ළඟයි. එනිසා ඉක්මනින්ම ගෙවල් වලට යන්න කියලා දැනුම් දෙන්න ඕන හින්දා. ඉතින් ඒත් එක්කම අපිට බලා ගන්න ලැබෙනවා මේ වෙලාවේදී රෙස්ටුරන්ට් වල කෑම ගන්න කට්ටිය ඒ කෑම එකක් පැත්තක දාලා ඉක්මනින්ම තමන්ගේ ගෙවල් වලට යනවා කියලා. ඉතින් ඇත්තටම මේ සීනුවේ සද්දේ ඇහුණ ගමම වැඩ කර කර ඉන්න හැමෝම ඒ වැඩ පැත්තක දාලා තමයි ඉක්මනින්ම තමන්ගේ ගෙවල් වලට යන්නේ. ඒ වගේම මෙයාලා ඉක්මනින්ම තමන්ගේ ගෙවල් වල දොරවල් ලොක් කරලා දාලා ඊට පස්සේ මෙන්න මේ විදිහේ එක දෙයක් ඒ දොර ගාවෙන් තියනවා. මේ අතර අපිට බලා ගන්න ලැබෙනවා එක මිනිස්සෙක් හොඳටම බීලා කියලා. ඉතින් ඒ මිනිස්සයා හොඳටම බීලා හින්දා මෙයාට සීනුවේ සද්ද ඇහිලා නැහැ. ඒ හින්දා යා නිදාගෙන තියෙන්නේ තමන් වැඩ කරන තැනමයි. මේ අතර ඉතින් මේ මිනිස්සයාගේ දුව වගේම වයිෆ් බලාගෙන ඉන්නේ එයාලගේ තාත්තා ආයෙමත් ගෙදර එනකන්. හැබැයි ඉතින් එන්න එන්නම රෑවෙන හින්දා මේ දෙන්නටම තේරුම් ගන්න වෙනවා එයාලගේ මහත්තයා ඒ වගේම මේ ළමයාගේ තාත්තා අද ගෙදර ඉන්නේ නැහැ කියලා. එයින්ද මෙයාලා ඉක්මනින්ම දොර වහලා දානවා. හැබැයි ඉතින් මේ පුංචි දුව නම් කාමරෙට ගිහිල්ලා කල්පනා කරන්නේ තාත්තා ගැන. මේ වෙලාවේදී මේ පුංචි ගැහැණු ළමයාගේ කාමරේ ජනේලේ ගාවට වයසක ආච්චි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා. එයා කතා කරලා කියන්නේ අනේ දුවේ මේ ජනේලේ අරින කියලා. ඉතින් මේ ආච්චිට රැවටිලා මේ පුංචි ළමයා ඊට පස්සේ ජනේලේ අරිනවා. ඒත් එක්කම මේ ආච්චි මේ වගේ නපුරු රාක්ෂයෙක් වෙලා මේ ළමයාට ඇටෑක් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අම්මා ඇවිල්ලා මේ ළමයාව බේර ගන්න හැදුවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. හොන් ඉතින් ඊළඟ දවසේ උදේ අර හොඳනම බීබු මිනිසයා පෙරි හිඳිලා හින්දා තමන්ගේ ගෙදර බලාගෙන ඇවිදගෙන යනවා. හැබැයි ඉතින් එතකොට මේ මිනිසයා දකිනවා තමන්ගේ ගේ වටේට මිනිස්සු ගොඩක් පිරලා ඉන්නවා කියලා. ඒ වගේම පොරට තේරෙනවා සිද්ධ වෙලා තියෙන නම් හොඳ දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවෙම බොයිඩ් මේ මිනිසයා ගාවට ඇවිල්ලා මේ මිනිහට හොඳටම කෑ ගහනවා තමුසේ හින්දා මේ කට්ටියට එයාලගේ ජීවිත නැති වුණා කියලා. ඉතින් ඊට පස්සේ බොයිඩ් මෙයාව ඇදගෙන යනවා ගේ ඇතුළට. ගේ ඇතුළට ගියාට පස්සේ මෙයා දකිනවා තමගේ බිරිඳව වගේම ළමයාව අර රාක්ෂයෝ මරලා දාලා කියලා. මේක දැකලා මේ මිනිහට ගොඩක් දුකයි. ඇත්තටම ඉතින් මේකට හේතුව මේ මිනිහයානේ. මෙයා එදා රෑ කලින් ගෙදර ආවම මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔනිතින් ඊළඟට බොයිඩ් ආයමත් යටතට්ටුවට එද්දී එයා දකිනවා අර තලිස්මන් එක. එයා මේක අරගෙන සාක්කුවේ දාගන්නවා. ඉතින් මේක නිකන් යන්ත්‍රයක් වගේ. මේක දොර ගාවින් එල්ලලා තිබ්බම ඒ රාක්ෂයන්ට ගේ ඇතුළට එන්න බෑ. හැබැයි කවුරු හරි දොරක් හරි ජනේලයක් හරි ඇරියොත් එහෙම ඒ රාක්ෂයන්ට පුළුවන් ඒකෙන් ඇතුළට එන්න. ඉතින් ඊළඟට මේ බොයිඩ් යන්නේ කොලනි හවුස් එකට. මේ කොලනි හවුස් කියලා කියන්නේ මේ ගම්මානයේ තියෙන තවත් එක මන්දිරයක් වගේ තැනක්. ඉතින් මේ කොලනි හවුස් එකේ ගොඩ දෙනෙක් වාසය කරනවා. මේකේ කාමර තමයි තියෙන්නේ. අනිත් එක මේ බොයිඩ්ගේ පුතා එලිස් ඉන්නේ මේ කොලනි හවුස් එකේ. කොහොමුණත් මේ වෙලාවේදී අපිට දැනගන්න ලැබෙනවා මේ බොයිඩ් වගේම එලිස් අතරේ තියෙන්නේ එච්චර හොඳ සම්බන්ධතාවයක් නෙමෙයි කියලා. ඉතින් මේත් එක්කම මේ සීන් එක කටලා අපිට ජිම් කියලා කෙනෙක්ව බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ ජිම් එයාගේ පවුලේ කට්ටියත් එක්ක RVA එකකින් නිවාඩුවක් ගත කරන්න තමයි යන්නේ. කොහොමුණත් මේ කට්ටියට මේ විදිහට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. මොකද මෙයාලා දකිනවා පාරේ මැද ලොකු ගහක් වැටලා තියෙනවා කියලා. ඉතින් මෙයාලා මේ ගහ ගාවට ගියාට පස්සේ එක පාටම කපුටු රෑනක් ඇවිල්ලා මෙතන කෑ ගහන්න වගේම පියාඹන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා ඉක්මනින්ම RV එකට නැගලා යනවා. එයාලට යන්න පුළුවන් වෙන පාරක් තියෙනවද කියලා හොයාගන්න. ඉතින් මෙයාලා මේ විදිහට හම්බෙච්ච පාර දිගේ යද්දී ඒ කට්ටියට තේරෙනවා
ඒ කඩේට සිග්නල් නැහැ කියලා. ඉතින් මෙයාලා මේ විදිහට පාරේ යද්දි දකින්නවා එයාලා ඇවිල්ලා තියෙන්නේ පොඩි ටවුන් එකකට. එහෙම නැත්නම් පොඩි ගමකට කියලා. ඉතින් මේ පාර පුරාම තියෙනවා එක එක විදිහේ අතෑරලා දාපු වාහන. සමහර වාහන ගොඩක් වටින ඒවා. ගොඩක් ගණන් ඒවා. මේ අතරේ මේ ගම්මානේ මිනිස්සු ටික ගිහිල්ලා තියෙනවා අර නැති වෙච්ච අම්මව වගේම ළමයාව බුහුම දානය කරන්න. ඒ වගේම මේ කට්ටිය දකින්නවා මේ පැත්තට එන අලුත් වාහනය දිහා. මේ වෙලාවේදී බොයිඩ් කියන්නේ ඒ කට්ටියව ගණන් ගන්න එපා වගේම කවුරුත්ම ඒ කට්ටියත් එක්ක කතා කරන්න යන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේදී ජිම් තමන්ගේ වාහනේ නවත්තලා එළියට ඇවිල්ලා කට්ටියගෙන් පාර අහන්න පටන් ගන්නවා. ඒ වුණාට මෙයත් එක්ක කවුරුත්ම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අන්තිමේදී මේ ජිම් යන්නේ බොයිඩ් ගාවට. මේ වෙලාවේදී බොයිඩ් ජිම්ට කියනවා ඔය පාරේ කෙලින්ම ඔයා ගියොත් එහෙම ඔයාට පාර හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේ කතාව අහලා ජිම් ආයමත් වාහනේට නැගලා පාර හොයාගෙන යන්න පිටත් වෙනවා. හැබැයි ඉතින් මෙයාලට පාරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මොකද මෙයාලා එකම තැන තමයි කැරගෙන්නේ. මේ විදිහට ජිම් කොච්චර දුර ගියත් එයා ආයමත් මේ ගම්මානට එන්න තියෙන පාර මුලට එනවා. ඉතින් මේ නිසා ජිම් එයාට හම්බෙච්ච ගෑන ළමයෙක්ගෙන් පාර ඇහුවත් එයාත් කිසිම උත්තරයක් දෙන්නේ නැතුව ඉක්මනින්ම මෙතනින් යනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා ජිම් දිගින් දිගටම මේ විදිහට වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. එයාලට පාර හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේදී ජිම්ගේ වයිෆ් ටැබතා කියන්නේ පාර හරියට බලාගෙන අපි ඩ්‍රයිව් කරමු. සමහර විට අපිට කොහේ හරි මග ඇරිලා ඇති කියලා. හැබැයි මේ පාරත් වැඩේ හරියන්නේ නැහැ. දැන් නම් ජිම්ට හිතාගන්න බෑ මොන මංගල්‍යයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මේ වෙලාවේදී බොයිඩ් එයාගේ සහායකයා කෙනීට කියනවා දැන් අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න කියලා. ඉතින් මේ අතරේ මේ RV එක ඩ්‍රයිව් කරගෙන යන මේ ජිම් දකිනවා එයාලගේ ඉස්සරහින් ගොඩක් වේගෙන් කාර් එකක් එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කාර් එක මේකේ හැප්පෙන්න එන හින්දා ජිම් කොහොමාරි බලන්නේ මේකෙන් බේරෙන්න. හැබැයි ඉතින් මේ හින්දා මේ RV එක පාරෙන් පිට යනවා වගේම මේක කැලෑවේ ගිහිල්ලා ගහක හැප්පෙනවා. ඉතින් සිද්ධ වෙච්ච ඇක්සිඩන්ට් එක හින්දා ජිම්ට සිහි නැති වෙනවා වගේම ටික වෙලාවක් ගියට පස්සේ තමයි එයාට සිහිය එන්නේ. ඉතින් මේ වෙලාවේදී ගහක් යාගේ ඉස්සරහින් ඇවිල්ලා තියෙන හින්දා ජිම් හිර වෙලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ජිම් තමන්ගේ පවුලේ අයට කතා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී එක පාටම ඇහැරෙන්නේ ජූලි. ඉතින් ජූලි විතරයි මේ වෙලාවේදී සිහිය තියෙන කෙනෙක්ට ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට අනිත් කාර් එකක් බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒ කාර් එකත් ගහක හැපිලා තියෙනවා. මේ වෙලාවේදී මේ කාර් එකේ හිටපු ඩ්‍රයිවර් එළියට ඇවිල්ලා ඊට පස්සේ වමනේ කරන්න පටන් ගන්නවා. පේන විදිහට ඩ්‍රයිවර් නම් ටිකක් තුවාලයි වගේ. මේ අතරේ බොයිඩ් වගේම කෙනී දෙන්න ස්පයික් ස්ට්‍රිප් එකක් දානවා පාර මැදට. ඒ මොකද වාහනේ හුලං ගිහිල්ලා වාහනේ නතර කරගන්න ඕන හින්දා. හැබැයි මෙයාලා දන්නේ නැහැ මේ වෙනකොටත් වාහනේ නතර වෙලා තියෙන්නේ. ඒ වගේම ලොකු ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කට්ටියගේ ඉස්සරහට එනවා අර තුවාලුන ඩ්‍රයිවර්. මේ ඩ්‍රයිවර් ඇවිල්ලා මේ දෙන්නට කියනවා අරේ ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණා ඉක්මනින්ම ඒ කට්ටියට උදව් ඕන කියලා. ඉතින් ඊළඟට බොයිඩ් කෙනීට කියනවා මෙයාව ඉක්මනින්ම ඩොක්ටර් ගාවට අරගෙන යන්න මං අනිත් කට්ටිය ගැන බලා ගන්නම් කියලා. ඉතින් ඊට පස්සේ RV එක හොයාගෙන යන බොයිඩ් දකිනවා අර ඇක්සිඩන්ට් වෙච්ච අනිත් වාහනේ ඇතුලේ ඉඳලා තවත් මිනිස්සෙක් එළියට එනවා කියලා. ඉතින් එයාගෙන ටිකක් ඔලුවක් කැරකෙනවා වගේ. ඉතින් මේ හින්දා බොයිඩ් ඉක්මනින්ම කරන්නේ ඒ මනුස්සයර මාංචු දාලා මේ විදිහට වාහනේට තියලා හිර කරන එක. ඊට පස්සේ ඉක්මනින්ම යනවා RV එක ගාවට. ඉතින් බොයිඩ් මේ විදිහට ජිම්ට උදව් කරන අතරතුරේදී කෙනී අර තුවාල වෙච්ච කෙනාව ක්ලිනික් එකට දාලා ඊට පස්සේ ඩොක්ටරවත් එක්කගෙන මේ පැත්තට එන්න පටන් ගත්තා. ඒ මොකද මෙතන ඉන්න කට්ටියටත් ඩොක්ටර්ගේ උදව් ඕන හින්දා. ඉතින් මේ විදිහට කෙනී ඩොක්ටර්ත් එක්ක එන අතරතුරේදී මෙයා දකිනවා බොයිඩ්ගේ පුතා එලිස්ව. ඉතින් ඊට පස්සේ මෙයා එලිස්වත් කොමරි කරලා වාහනේට දාගෙන එනවා මෙතන ඉන්න කට්ටියට උදව් කරන්න. ඉතින් මෙයාලා මේ ලොකේෂන් එකට ආව ගමන්ම කරන්නේ අර කාර් එකේ ඉඳලා ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සයාට බෙහෙත් කරන එක. ඉතින් එයාට ප්‍රථම ආධාර දුන්නට පස්සේ මේ හැමෝම ඉක්මනින්ම යන්නේ RV එක ගාවට. ඉතින් මේ වෙනකොට කළුවර වීගෙන තමයි එන්නේ. ඉතින් බොයිඩ් දන්නවා කළුවර වෙද්දී මේ විදිහට එළියේ ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. ඉතින් මේ අතරේ ජිම් තාමත් වාහනේ ඇතුළේ හිර වෙලා ඉන්නේ. ටෙරිෆ් වගේම එලිස් දෙනා එකතු වෙලා කොහොමරි මේ හිර වෙලා ඉන්න කට්ටියව එළියට ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරේ මේ එළියට ගත්ත කට්ටියට ඩොක්ටර් බෙහෙත් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ජිම් ඇතුළු කට්ටියට තේරෙන්නේ නැහැ ඇයි මේ බොයිඩ් ඇතුළු කට්ටිය හැසිරෙන්නේ අමුතු විදිහට කියලා. මොකද ඉතින් මේ අය දන්නේ නැහනේ මේ ගමේ රැට එළියට අඩියක්වත් තියන්න බෑ අමුතු විදිහ යක්ෂයෝ ඇවිල්ලා එයාලව මරාගෙන කනවා කියලා. ඉතින් දැන් නම් එන්න එන්නම තව තවත් රෑ වෙනවා. ඒ වගේම ෂෙරිෆ් බොයිඩ්ගේ මූණ හොඳටම වෙනස් වෙලා තියෙන්නේ. එයාගේ මූණේ බය පේන්න අරගෙන තියෙනවා. මේ අතරේ අවශ්‍ය කරන දේවල් ආයමත් අරගෙන එන්න ඕන හින්දා කෙනෙක් ගිහිල්ලා තියෙනවා ක්ලිනික් එකට. ඒ ඇස්සේ මොකුත් හිතාගන්න බැරුව ජිම්ගේ වයිෆ් ටැබතා කෑ ගහනවා. එයාට ඕන කරන්නේ කොහොම හරි කරලා
तमंगे पावले आयो बेरगन इकमनी में मेहंग यान ना इतनी मेवे नगर टेबेटा वाकी में जोली देना हम मैं आरवी एकिंग एलिट आरगनी इन्ने इतनी ये देना मैं एक्सीडेंट का हिंदा टिका शॉक के लाता मां इन्ने ये एरेन ये देना डे वेना लोकु लोकु हानी ना भाई इतने काकुला ना मैं से कड़ा आहुए लाती इन्ने ये हिंदा या वे तरीन गालोगन अमारो බොයිට හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. මොකද ඊතන් මේ වගේ තත්වයක ඉද්දි එයාව කොහොමත් අරගෙන යන්න බෑනේ. එයාගේ කකුල හිර වෙලා තියෙන්නේ. අනිත් එක ඉතින් රෑ වුණාට පස්සේ මේ විදිහට කැලේ ඉන්න එක කොහෙත්ම ආරක්ෂිත දෙයක් නෙමේ. ඉතින් මේ අතරේ ජිම්වත් කොහොමරි කරලා ආර්වී එකෙන් බේර ගන්නවා. ඉතින් ජිම් කැමති නැහැ එයාගේ පුතාව දාලා යන්න. ඒ හින්දා ජිම් තීරණය කරනවා එයා ඊතන් එක්ක නැවතිලා ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ බොයිට් කෙනීට කියනවා මේ ටැබතව වගේම ජූලිව එක් කරගෙන ඉක්මනින්ම යන්න කියලා. ඉතින් බොයිට් තීරණය කරනවා ඩොක්ටර්වත් එකතු කරගෙන ජිම් වගේම ඊතන් එක්ක එකතු වෙලා මේ වාහනේ ඉඳගෙන මේ කට්ටියව ආරක්ෂා කරන්න ඕන කියලා. ඔන්න ඉතින් ටික ටික රැවෙද්දි කෙනී අර දෙන්නවත් අරගෙන ඉක්මනින්ම වාහනේ drive කරගෙන ගියා නගරේ පැත්තට. කොහොමුණත් මේ වෙලාවේදී කෙනීට මතක නැහැ එයාලා ටික වෙලාවකට කලින් දාපු අර ස්පයික් ස්ට්‍රිප් එක. ඉතින් මේ හින්දා මේ කට්ටියගේ වාහනේ පැච් එකක් යනවා. දැන් ඉතින් මේ කට්ටියට සිද්ධ වෙන්නේ මේ වාහනේ එළියට බහලා දුවන්න. මෙයලා දුවන්නේ තින් කොලනි හවුස් එක පැත්තට. කොහොමනම් මේ වෙලාවේදී කොලනි හවුස් එකේ ඇතුලේ ඉන්න කට්ටිය කැමති නැහැ දොර අරින්න. මොකද මේ කොලනි හවුස් එක ඇතුලේ මිනිස්සු ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය කැමති නැහැ මේ කවුරුවත් හින්දා තමන්ගේ ජීවිතේ අනතුරේ දාගන්න. ඔන්න ඉතින් ඊගවට වැඩි බලාගන්න ලැබෙනවා ආර්වී එක ඇතුලේ ඉන්න බොයිට් ඇතුළු පිරිස. මේ වෙලාවේදී බොයිට් අර යා ටික වෙලාවකට කලින් අහුලගත්ත යන්ත්‍රේ මෙන්න මේ විදිහට වාහනේ ඉස්සරහින් එල්ලනවා. ඒ වගේම යා ජිම්ට කියන්නේ මේක අපිව ආරක්ෂා කරගන්න කරන්න ඕන දෙයක් කියලා. ඔනිදින් ටික ටික රෑ වෙද්දි මේ පැත්තට මිනිස්සු වගේක් ඇවිදගෙන එනවා වගේම එයාලා කතා කරන්න වගේම මේ වාහනයට තට්ටු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්දෙන් ද ජිම් නම් හිතන්නේ ඒ කට්ටියට කවුරු හරි උදව් කරන්න ඇවිල්ලා කියලා. මෙහින් ද ජිම්ට ඕන කරන්නේ මේ වාහනේ දොර ඇරලා ඒ කට්ටියව උදව් කරන්න ඇතුළට ගන්න. හැබැයි ඉතින් මේ වෙලාවේදී බොයිට් ජිම්ව නවත්වනවා වගේම මෙයා ජිම්ට කියනවා උඹ ඔය වැඩේ කරවුවොත් එහෙම අපි කවුරුත් පණ පිටින්නම් ඉන්නේ නැහැ කියලා. ඉතින් බොයිට් මේ කතාව අහපු ජිම්ට මේ මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. ඔනිදින් අපිට ආයමත් කෙනී ඇතුළු කට්ටියව බලාගෙන ලැබෙනවා. ඉතින් මේ කෙනී ජිම්ගේ පවුලේ කට්ටියවත් එකතු කරගෙන කොලනි හවුස් එක පැත්තට තමයි දුවන්නේ. මේ අතරතුරේදී අර අනිත් මිනිස්සයා බිම වැටෙනවා. ඉතින් ඊට පස්සේ එලිස්ට වගේම කෙනීට තමා සිද්ධ වෙන්නේ එයාවත් උස්සගෙන යන්න. ඉතින් මෙයාලා කොලනි හවුස් එකේ දොරගාවට ඇවිල්ලා දොරට තට්ටු කරවුවත් කට්ටිය දොර අරින්න කැමති වෙන්නේ නැහැ. මොකද ඒක මෙයාලගේ නීතියක්. මෙයාලා කවදාවත් රැට දොර අරින්නේ නැහැ. හැබැයි ඉතින් මේ වෙලාවේදී එලිස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ෆාතිමා මේ දොර හරින්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් එතකොට මේ විදිහට ගන්න එකක් තියාගත්ත මිනිහෙක් ඇවිල්ලා කියන්නේ නෑ මං උඹට දොර අරින්න දෙන්නේ නෑ කියලා. එතකොටම තමයි මේ කොලනි හවුස් එකේ ලීඩර් එහෙම නැත්නම් අයිතිකාරිය වගේ හැසිරෙන මේ ඩෝනා මෙතනට එන්නේ. ඉතින් ඩෝනා මෙතනට ඇවිල්ලා මේ කට්ටියට කියනවා මිනිස්සු මැරෙන්නේදී අපිට ඒක දිහා බලාගෙන නිකන් ඉන්න බෑ කියලා. ඊට පස්සේ එයා ඉක්මනින්ම දොර ඇරලා මේ කට්ටියව ඇතුළට අරගන්නවා. ඉතින් මෙයාලව ඇතුළට ගත්ත ගමන්ම මේ විදිහට ඇතුළට ආව අලුත් මිනිස්සු දිහා බලලා ඩෝනා කෑගෙව්වේ ඉක්මනින්ම බිම දිගා වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මෙයාලා බය වෙලා මෙතන බිම දිගා වුණා. අනිත් එක මේ අතරදී අර ජේඩ් කියන මිනිසයා තීනතුව බිම වැටෙනවා. මොකද මිනිසයා ටිකක් බීලා හොඳටම මත් වෙලා ඉන්නේ. ඔන්න ඉතින් ඊගාව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා මේ ටැබතව ගැට ගහලා වෙනම කාමරයකට දාලා තියනවා කියලා. මේ වෙලාවේදී මෙතන ඩෝනා එනවා වගේම එයා ටැබතට කියනවා ඔයාගේ දුව හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ඩෝනා ටැබතට මේ නගරේ සිද්ධ වෙන අමුතු දේවල් ගැන කියන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම මේ සීන් එක කට්ටලා අපිට ආයමත් RV එක ඇතුලේ බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ජිම් කල්පනා කරන්නේ මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. මොකද මේ කිසිම දෙයක් ජිම්ට තේරෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මෙතන ඉන්න මේ ඩොක්ටර් කෙල්ලත් කලබල වෙනවා වගේම එයා ඊට පස්සේ යන්නේ අර යන්ත්‍රේ හරියට තියනවද කියලා බලන්න. එතකොට බොයිට් එයාව නවත්තලා කියන්නේ ඔය දේවල් වලට රැවටෙන්න එපා. උන් හදන්නේ අපිව රවට්ටන්න කියලා. ඒ වගේම බොයිට් මේ ඩොක්ටර්ට කියනවා අනිත් හැමදේම අමතක කරලා ඔයා මේ ළමයාට විතරක් අවධානය යොමු කරලා එයා ගැන විතරක් බලන්න කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට ආයෙමත් කොලනි හවුස් එක බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඩෝනා ටැබටට කියනවා එයා අවුරුදු 3කට කලින් මෙහෙට ආපු විදිය. ඉතින් මේ ඩෝනා අවුරුදු 3කට කලින් එයාගේ සහෝදරියත් එක්ක පාරේ යද්දී එයාලා දැකලා තියෙනවා පාරේ ලොකු ගහක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි එයාලට මේ නගරේ හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ දවසේ රෑ එයාගේ සහෝදරියව යක්ෂයෝ මරලා දාලා තියෙනවා. ඒක දැකලා මේ ඩෝනා ගොඩක් බය වෙලා තියෙනවා වගේම එයා හැංගිලා ඉඳගෙන තමන්ගේ ජීවිතේ බේරගෙන තියෙන්නේ. ඉතින් හැම රෑකම මේ විදිහට යක්ෂයෝ ඇවිල්ලා ඒ කට්ටියව දඩයන් කරන හින්දා පස්සේ මේ කට්ටිය එකතු වෙලා මේ නගරේ ගෙවල් හදන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ නගරේ ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ යක්කු මොකුන්ද, ඇයි මුන් මෙහෙම එන්නේ, මුගේ ආරම්භය මොකද්ද, මේ කිසිම දෙයක් මේ කවුරුත්ම දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ වෙනකොට මේ කට්ටිය හොයාගෙන තියෙනවා ගෙදර හැම දොරක්ම හැම ජනේලයක්ම ලොක් කරාට පස්සේ ගෙදර දොර ගාවින්
අර යන්තරයේ තිබ්බට පස්සේ කිසිම රාක්ෂයෙක්ට මේ ගේ ඇතුළට එන්න බෑ කියලා. හැබැයි ඉතින් කවුරුම හරි දොරක් හරි ජනෙලයක් හරි ඇරියොත් එහෙම ඒ කට්ටියට පුළුවන් ඒක ඇතුළට එන්න. කොහොම නැතිනම් ඩෝනාගේ මේ කතාව අහපු ටැබතන මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොකද ඉතින් ඇත්තටම කාටද මේ වගේ කතාවක් විශ්වාස කරන්න පුළුවන්නේ? ඔන්න ඉතින් ඊළඟ දවසේදී අපිට බලා ගන්න ලැබෙනවා ජිම් වගේම එයාලගේ පවුලේ කට්ටියම කිසිම හානියක් නැතුව එයාලගේ පළවෙනි රැය ගෙවලා තියනවා කියලා. ඉතින් පහවදා උදේ මේ පවුලේ හතර දෙනාම ආයෙම එකතු වෙනවා වගේම ඒ කට්ටිය තමන් බදාගෙන මේ විදිහට අඳන්න පටන් ගන්නවා. ඇත්තටම ඉතින් මේ කට්ටිය ඊයේ රැ මුහුණ දුන්නේ ගොඩක් අමාරු දෙයකට. මොකද එයාලා හීනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දෙයක්. ඉතින් ඊළඟට මේ පවුලේ හතර දෙනාට తాවකාලිකව කොලනි හවුස් එකේ නවතින්න පුළුවන් වෙනවා. ඉතින් මේ කට්ටිය ගෙයක් හොයාගන්න ගමන් තමා මේ විදිහට කොලනි හවුස් එකේ නවතින්න දෙන්නේ. ඉතින් කොලනි හවුස් එකේ තමන්ගේ කාමරේ ඉන්න ඊතන් දකින්නවා සම්පූර්ණයෙන්ම සුදු පාට ඇඳුමක් ඇඳගත්තු ළමෙක් එයාට අතවනලා හායි කියනවා කියලා. ඇත්තට මේ ළමයා කවුද කියලා නම් කවුරුත්ම දන්නේ නැහැ. අනිත් එක පේන විදිහට මේ ළමයාව පේන්නේ ඊතන්ට විතරයි වගේ. ඔන්න ඉතින් ඊළඟට අපිට කෙනිය බලා ගන්න ලැබෙනවා. ඊයේ මුළු රෑම කොලනි හවුස් එකේ හිටපු හින්දා එයා ඉක්මනින්ම ක්ලිනික් එකට යන්නේ ක්ලිනික් එකේ ඉන්න එයාගේ තාත්තාව බලන්න. හැබැයි ඉතින් එතනට ගියාට පස්සේ එයා දකිනවා එයාගේ තාත්තා මැරිලා කියලා. අනිත් එක තාත්තාව බලා ගන්න හිටපු නර්සුත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. හැබැයි ඉතින් මේ විදිහට මේ දිනව මරලා දාලා තින්න යක්ෂයෝම නෙමේ. ඒ කියන්නේ මේ යක්ෂයොන්ට මේ කට්ටියව මරන්න තව කෙනෙක්ගෙන් උදව් ලැබිලා තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා ඊයේ දවසේදී සිද්ධ වෙච්ච සිදුවීමක්. ඉතින් මෙතන වැඩ කරන නර්ස් එයාගේ උදව්වට සාරා කියන ගෑනු කෙනාට එන්න කියලා තියෙනවා. ඉතින් මේ සාරා කියලා කියන්නේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන ගෑනු ළමයා. ඉතින් මේ සාරා පෙනුමෙන් බොහොම ලස්සනයි අහිංසකයි වගේ පෙනුනට එයා එහෙම සාමාන්‍ය හොඳ කෙනෙක් නෙමේ. ඉතින් අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ කෙනි එක්කෙනෙක්ව අරගෙන ආවනේ මේ ක්ලිනික් එකට. සාරායේ කෙනාව මරලා දාලා තියෙනවා. ඉතින් මේ විදිහට මිනිමෙරුම කරාට පස්සේ සාරායාගේ සහෝදරයා ගාවට ගිහිල්ලා අඬාන්න මේ ගැන කියලා තියෙනවා. අනිත් එක සාරා තව දෙයක් කරලා තියෙනවා. ඒ තමයි එයා මේ ක්ලිනික් එකේ යන්න කලින් මේ ක්ලිනික් එකේ දොර ඇරලා දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය හින්දා තමයි මේ රාක්ෂයොන්ට මේ ක්ලිනික් එක ඇතුළට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට ආයමත් වර්තමානයේ බලා ගන්න ලැබෙනවා වගේම අපිට බලා ගන්න ලැබෙනවා කෙනි ගොඩක් දුකින් කැලේ පැත්තට දුවගෙන යනවා කියලා. ඉතින් මෙයා මේ විදිහට කැලේට දුවගෙන ගිහිල්ලා ගහක් කපනවා. එයා මේ විදිහට ගහක් කපන්නේ එයාගේ තාත්තා චෙස් වලට ගොඩක් ආස කරපු හින්දා. ඉතින් මෙයාට ඕන කරන්නේ චෙස් බෝඩ් එකක් හදලා ඒ චෙස් බෝඩ් එක තාත්තගේ බොඩි එකත් එක්කම බලලා දාන්න. මේ වෙලාවේදී මෙතනට එනවා බොයිඩ්. මොකද බොයිඩ් දන්නවා කෙනි ඉන්නේ ගොඩක් දුකෙන් කියලා. එයා මෙතනට එන්නේ කෙනිගේ හිත හදන්න. අනිත් එක ඉතින් බොයිඩ් දන්නවා මේ විදිහට රාක්ෂයෝ අතින් කෙනෙක් මැරුණාට පස්සේ ඇති වෙන වේදනාව ගැන. ඇතරම් බොයිඩ් එයාගේ බිරිඳක් නැති වෙලා තියෙන්නේ මෙහෙට ආවට පස්සේ. ඔන්න ඉතින් ඊළඟට අපිට බලා ගන්න ලැබෙනවා ජිම් වගේම එයාලගේ පවුලේ අය. එයාලා ඉන්නේ මේ වෙනකොට කොලනි හවුස් එකේ. ඉතින් මේ කොලනි හවුස් එකේ එච්චර සැප පහසුකම් නැහැ. හැබැයි ඉතින් එහෙමයි කියලා මේ අයට වෙන කරන්න දෙයක්වත් නැහැ. කොහොමද ජිම් එයාට පුළුවන් හැම වෙලාවෙම ඊතන එකතු වෙලා සතුටින් ගත කරනවා. මොකද මේ වෙනකොට ඊතන ඉන්නේ තුවාල වෙලානේ. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න ලැබෙනවා අර ජේඩ්ව. ඉතින් මේ වෙලාවේදී තමයි ජේඩ්ට සීය ඇවිල්ලා තියෙන්නේ. ජේට් සීයාව ගමම්ම ඩොනා ජේට් ගාවට ඇවිල්ලා මේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම මෙයාට විස්තර කරන්න පටන් ගන්නවා. කොහොමද ජේට් නම් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොනසෙ හිතන්නේ මේක ප්‍රෑන්ක් එකක් කියලා. ඉතින් ඊට පස්සේ ජේට් මේ විදිහට හිතාගෙන මෙයාවට ඇවිදින්න පටන් ගන්නවා මොනරි ක්ලූ එහෙම නැත්තම් හොඩුවවල් හොයාගන්න. මොකද මෙයා හිතනවා මෙයාගේ යාළුවෝ තවත් කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ යට කරලා තියෙන්නේ කියලා. අනිත් එක මෙයා හිතන්නේ මේ ගමේ ඉන්න මේ හැම කෙනෙක්ම එයාව රවට්ටන්න දාපු කෙනෙක් කියලා. හැබැයි ඉතින් ජේට් රෙස්ටුරන්ට් එකට ගියාට පස්සේ එයාට හම්බ වෙනවා කෙනෙක්ගේ අම්මව. ඉතින් මේ කෙනෙක්ගේ අම්මා නම් එම ලේසි පාසු කෙනෙක් නෙමෙයි. මෙයා මේ මිනිස්සුන්ට හොඳටම බණිනවා. අනිත් එක අපිට බලා ගන්න ලැබෙනවා සාරා පුරුදු විදියටම මේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරන්න ඇවිල්ලා තියෙනවා කියලා. ඇත්තටම එයාට නම් අර මැරිච්ච මිනිස්සු ගැන ගානක්වත් නැහැ වගේ. ඔන්න ඉතින් ඊළඟට හවස මේ නගරේ ඉන්න පූජකතුමා ඇවිල්ලා ජිම්ගේ පවුලේ කට්ටියව එක්කගෙන යනවා මේ ගම වටේට. ඉතින් මෙයාලා ජිම්ගේ පවුලේ අයට කියන්නේ ඔයාලට තෝරගන්න පුළුවන් කියලා. ඔයාලා කොලනි හවුස් එකේ ජීවත් වෙනවද එහෙම නැත්නම් වෙන කොහේ හරි ගෙදරක ජීවත් වෙනවද කියලා. හැබැයි දැන් තීරණේ අරගත්තට පස්සේ ඒක ආයේ වෙනස් කරන්න බෑ කියලාත් මෙයා කියනවා. ඒ වගේම මේ ෆාදර් මේ කට්ටියව ගම වටේටම එක් කරගෙන යන අතරතුරේදී මේ කට්ටියට කියනවා මෙයාලා ගාව තියෙන නීති ගැන. ඒ කියන්නේ දොරවල් වහලා තියන්න ඕනේ, දොර ගාවින් අර යන්ත්‍රය තියන්න ඕනේ, ඒ වගේම රැට කවුරුත්ම එළියට එන්න බෑ කියලාත් මෙයා කියනවා. ඉතින් මේ විදිහට ඇවිදගෙන යද්දී ටැබත දකින්නවා එක යකඩ ෂෙඩ් එකක් වගේ දෙයක්. එතකොට මේ වෙලාවේදී ඒ ෂෙඩ් එක පෙන්නලා ෆාදර්ගෙන් අහන්නේ ඒක මොකක්ද කියලා. එතකොට ෆාදර් කියනවා ඒක අපේ නීති කඩපු කට්ටියට දඬුවම් දෙන්න තියෙන එක ක්‍රමයක් කියලා. ඉතින් කවුරු හරි එයාලගේ නීති කඩවුවොත් එහෙම ඒ කෙනාව මේ ෂෙඩ් එක ඇතුළට දානවා. එතකොට රාක්ෂයෝ රැට ඇවිල්ලා
එකිනාව අමුයම ආහාරයට කරගන්නවා. ඉතින් මේක ගැන දැනගත්තට පස්සේ මේ කට්ටිය අහන්නේ මේක කී පාරක් පාවිච්චි කරලා තියෙනවද කියලා. එතකොට ෆාද කියනවා මේක තාම එක පාරක්වත් පාවිච්චි කරලා නැහැ. හැබැයි අද තමයි පළවෙනි පාරට පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මේ TV series එක පටන් ගද්දිම අපි බීබු මිනිසෙක්ව දැක්කා කියලා. ඒ වගේම එයාගේ බීමත්කම හින්දා එයාට එයාගේ දුව වගේම බිරිඳව අහිමි වුණා. ඉතින් අන්න ඒ මිනිස්සයා තමයි මේ ෂෙඩ් එක ඇතුළට අත දාන්නේ. ඔන්නෙදී ඊගවට වැඩි බලාගෙන ලැබෙනවා හිරේ ඉන්න ඒ මිනිසයාව. ඒ මිනිසයා ගොඩක් දුකින් වගේම ගොඩක් පසුතැවිල්ලෙන් තමයි ඉන්නේ එයා කරපු දේ ගැන. මේ වෙලාවේදී බොයිඩ් එනවා මෙයා ගාවට. බොයිඩ් ඇවිල්ලා මේ මිනිසයාගෙන් අහන්නේ වාට මොන හරි ඕන කරන දෙයක් තියෙනවද කියලා. මොකද ඉතින් මේ මිනිසයාව අද ෂෙඩ් එක ඇතුළට දැම්මට පස්සේ ආයේ මිනිසයා පණ පිටින් ඉන්නේ නැහනේ. ඒ හින්දා තමයි බොයිඩ් මෙයාගෙන් මේ විදිහට අහන්නේ. ඉතින් එතකොට මේ මිනිසයා කියනවා ඉස්සර මම මගේ දුවත් එක්ක පොන්චිල්ලා පදින්න පොරොන්දු වෙලා හිටියා. ඒ හින්දා මට එතනට යන්න ඕනේ. එතනට ගිහිල්ලා ටික වෙලාවක් ගත කරන්න ඕනේ කියලා. අනිත් එක ඉතින් මේ වෙනකොට මෙයාගේ පවුලේ කට්ටියම මැරිලා වගේම මෙයාත් හිරේ ඉන්න හින්දා මෙයාගේ ගෙදර හිස්නේ. ඉතින් ෆාද ජිම්ට වගේම ටැබදට කියන්නේ එක හිස් ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ওই කට්ටියට නවතින්න පුළුවන් කියලා. ඉතින් මේ කට්ටියව ගෙදරට එක් කරගෙන ගියාට පස්සේ මේ ගෙදර සිද්ධ වෙච්ච දේ ගැනත් මේ ෆාද මෙයාලට කියනවා. අනිත් එක ටැබත වගේම ජිම් මේ කාමරේ තියෙන ලේ පැල්ලම් දැකලා එක පාටම ෂොක් වෙනවා වගේම ඒ දෙන්න ටිකක් බය වෙනවා. කොහොමුණදදී මේ වෙනකොට මේ දෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. මෙයාලට සිද්ධ වෙනවා මේ ගෙදර බාරගෙන මේ ගෙදර පවුලක් විදිහට ජීවත් වෙන්න. මොකද ඉතින් කාටවත්ම මෙහෙන් එලියට යන්න බෑනේ. ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට බලාගන්න ලැබෙනවා බොයිඩ් චර්ච් එකට ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මෙයා චර්ච් එකට ගිහිල්ලා හම්බ වෙන්නේ ෆාදව. ඒ වගේම මෙයා ෆාදව හම්බ වෙලා කියන්නේ මට අර මිනිස්සයාව ෂෙඩ් එක ඇතුළට දාලා ඒකේ මැරෙන්න දෙන්න බෑ කියලා. මොකද බොයිඩ් කැමති නැහැ ඇත්තට මේක කරන්න. හැබැයි ඉතින් මේ වෙලාවේදී ෆාද කියනවා ඒක අපේ නීතියක්. අපි ඒක කරන්න ඕන. එම කරේ නැත්තම් තවත් කොට දෙනෙක් ඔය විදිහට නීති කඩ කරයි කියලා. ඔන්න ඉතින් ඊළඟට මේ බොයිඩ් යනවා අර පොඩි ෂෙඩ් එක ඇතුළට. මෙයා මේ ෂෙඩ් එක ඇතුලේ ඉද්දි එයාගේ හුස්ම හිර වෙන්න වගේ පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම යන්නේ අර හිර කරලා ඉන්න මිනිස්සයා ඉන්න තැනට. ඊට පස්සේ මෙයා ඒ මිනිස්සයා ගාවට ගිහිල්ලා මේ මිනිස්සට යතුරක් දෙනවා. ඒ යතුර දීලා කියනවා කැලේ පොඩි කැබින් එකක් තියෙනවා. ඒ කැබින් එකට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා. මොකද බොයිඩ් කැමති නැහැ මේ විදිහට කාගේවත්ම ජීවිතයක් නැති කරලා දාන්න. ඔන්න ඉතින් ඊළඟට අපිට බලාගන්න ලැබෙනවා මේ නගරේ පොඩි මීටින් එකක් වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ මීටින් එක සිද්ධ කරන්නේ මේ ගමේ ෆාදර්. ඒ වගේම මේක කරන්නේ ජිම් ඇතුලේ පවුලේ කට්ටිය නවතින්න ඕනේ කොහෙද කියලා තීරණය කරන්න. මේ වෙලාවේදී මෙතන බොයිඩ් එනවා වගේම එයා කියනවා අර ෂෙඩ් එක ගැන තියෙන නීති අපි ටිකක් වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් බොයිඩ් මේක කියන්නේ අර මිනිස්සුන්ට නිකම්ම නිකම් මැරෙන්න දෙන්න බැරි හින්දා. කොහොමද මේ වෙලාවේදී ඒ මිනිස්සයා මෙතනට එනවා වගේම එයා කියනවා මම මේ දඬුවම විඳින්න කැමතියි කියලා. මොකද මේ මිනිස්සයාට එයාගේ පුංචි දුවව මතක් වෙනවා. එයාට බෑ තව දුරටත් මේ විදිහට එයාගේ ජීවිතේ ගත කරන්න. එයාට ඕනේ තමන් කරපු වරදට දඬුවම් විඳින්න. ඉතින් මේ වෙලාවේදී එක මිනිස්සෙක් hina වෙනවා හෙනවා. ඉතින් මේ විදිහට hina වෙන්නේ අර ජේඩ්. ජේඩ් හිතාගෙන ඉන්නේ මෙතන මේ සිද්ධ වෙන හැම දෙම රඟපෑමක් කියලා. ඉතින් ඒ හින්දා තමයි මිනිස්සයා මේ විදිහට hina වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී නම් බොයිඩ් තරහා යනවා. මොකද දැන් බොයිඩ් මේ ජේඩ්ගේ විකාර වැඩ ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ජේඩ්ගේ බෙල්ලෙන් මේ විදිහට අල්ලගෙන ජේඩ්ට කියන්නේ මෙතනින් ගලක් දැම්ම තෝරගන්න කියලා. ඉතින් ජේඩ් ඊට පස්සේ මෙතනින් ගලක් තෝරගන්නවා. එයා තෝරගන්නේ එයා කොලනි හවුස් එකේ ඉන්නේ නැතුව මේ ගමේ ජීවත් වෙනවා කියලා. ඔන්න ඉතින් ඊළඟට බොයිඩ් ජිම්ගේ පවුලේ කට්ටියකින් අහනවා ඔයාලා නවතින්න කැමති කොහෙද කියලා. ඉතින් ජිම් හැබද වගේම ඊතන් කැමති ගමේ ගෙදරක නවතින්න. හැබැයි ජූලි කැමති නැහැ ගමේ නවතින්න. එයාට ඕන කරන්නේ කොලනි හවුස් එකේ නවතින්න. ඉතින් මේකට තැබෙතට තරහ යනවා වගේම එයාට හිතා ගන්න බෑ ජූලියයි මෙහෙම කරන්නේ කියලා. හැබැයි ජූලි ආයෙමත් කියනවා නෑ මං හරියටම තමයි තෝරගත්තේ මං නවතින්නේ කොලනි හවුස් එකේ කියලා. ඉතින් මේ හින්දා මෙතන ටිකක් ප්‍රශ්නයක් ඇති වෙන්න තමයි යන්නේ. හැබැයි මේ වෙලාවේදී බොයිඩ් වගේම අනිත් කට්ටිය කියනවා දැන් එයා එයාගේ තීරණේ අරගෙන ඉවරයි. ඉතින් තීරණය තවදුරටත් වෙනස් කරන්න බෑ. එයා දැන් නවතින්නේ කොලනි හවුස් එකේ කියලා. ඒ වගේම බොයිඩ් ජිම්ට කියනවා ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මොකද මගේ පුතා එලිස් ඉන්නේ කොලනි හවුස් එකේ. එයා ඔයාගේ දුවගෙන හොඳට බලාගනි කියලා. ඔන්න ඉතින් ඊළඟට මේ උත්සවය ඉවරුණාට පස්සේ දැන් හවස් වීගෙන එන හින්දා හැමෝම යනවා තම තමන්ගේ ගෙවල් වලට. මොකද ඉතින් හවස් වෙනකොට මේ කට්ටිය තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන නම් ඉක්මන් කරලා ගෙවල් වලට ගිහිල්ලා අර යන්ත්‍රෙත් තියලා ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම හොඳට වහගන්න ඕන. මේ අතරේ කෙනී හිතනවා මේ ජේට් ඇත්ත තේරුම් කරන්න ඕන කියලා. මොකද මේ ජේට් කාරයා කරන්නේම මහා පිස්සු වැඩනේ. ඉතින් කෙනී මේ ජේට්ව එක් කරගෙන යනවා එයාගේ යාළුවාගේ පොඩි එක පෙන්නන්න. මොකද මේ වෙනකොට ජේඩ්ගේ යාළුවා මැරිලානේ. එහේ තමන්ගේ යාළුවාගේ බොඩි එක දැක්කට පස්සේ තමයි මේ ජේඩ්ට තේරෙන්නේ මේක ගේම් එකක් නෙමෙයි කියලා. මේක ඇත්ත කතාවක් කියලා. දැන් නම් මේ මිනිස්සුන්ට ටිකක් විතර බයයි මේ සිද්ධ වෙන දේවල් ගැන. ඔන්න ඉතින් ඊළඟ සීන් එකේදී අපිට බොයිඩ් වගේම තවත් කට්ටියව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී බොයිඩ් අර අයන් ෂෙඩ් එකේ දොර අරිනවා වගේම
අර මිනිස්සයා ඊට පස්සේ අයන් ෂෙඩ් එක ඇතුළට ගිහලා ඇතුළෙන් දොර ලොක් කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙතන ඉන්න කට්ටියම ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මෙතන යන්න යනවා. මේ අතරේ අලුත් ගෙදරකට ගියපු ජිම් ඊතන් වගේම ටැබතා ඒ ගෙදර ජීවත් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ජිම් අර කියපු විදියටම නීති රීති ටික ඒ විදියටම අකුරටම ඉෂ්ට කරනවා. මොකද එහෙම කරේ නැත්නම් මේ කට්ටියට සිද්ධ වෙන්නේ කලින් ගෙදර හිටපු කට්ටිය වගේම නිකරුණේ මැරිලා යන්න. ඒ වගේම ඉතින් කොලනි හවුස් එකේ නම් මේ දවසේ පුංචි පාටි එකක් වගේ. ඒ මොකද කොලනි හවුස් එකට අලුත් කෙනෙක් ජොයින් වුණා හින්දා. ඉතින් ඒ තමයි ජූලි. ඒ සීන් එකෙන් පස්සේ අපිට ආයෙමත් අර අයන් ෂෙඩ් එක ඇතුලේ ඉන්න මිනිස්සුව බලා ගන්න ලැබෙනවා. මේ වෙලාවේදී මේ අයන් ෂෙඩ් එක වට කරගෙන එක එක විදිහේ රාක්ෂයෝ ඉන්නවා. ඉතින් මේ රාක්ෂයෝ පේන්නේ නම් හරියට සාමාන්‍ය මිනිස්සු වගේ. හැබැයි මෙයාලා සාමාන්‍ය මිනිස්සු නෙමේ. ටිකෙන් ටික මේ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න රාක්ෂයෝ මේ අයන් ෂෙඩ් එක ඇතුළට ගිහිල්ලා අර මිනිස්සයව පන පිටින් මරාගෙන කන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් ඊළඟ දවසේදී අපිට බලා ගන්න ලැබෙනවා බොයිඩ් මේ විදිහට පුංචි කරත්තෙකුත් අරගෙන ඇවිල්ලා අර අයන් ෂෙඩ් එක ඇතුළේ හිටපු මිනිස්සයාගේ කැලි බෑලි ටික මේ කරත්තෙට දානවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට අලුත් ගෙදර පදිංචියට ගියපු ජිම් වගේම ටැබතව බලා ගන්න ලැබෙනවා. ඉතින් ටැබත මේ වෙලාවේදී ඉන්නේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. ඇත්තටම ටැබතට මේ සිද්ධ වෙන දේවල් විශ්වාස කරන්න අමාරුයි. මේ වෙලාවේදී ජිම් ඇවිල්ලා ටැබතගේ හිත හදලා කියන්නේ අපි කොහොමරි එන දෙයට මුණ දීලා පවුලක් විදියට එකට ඉමු කියලා. මේ අතරදී ඊතන් මෙතනට එනවා වගේම ඊතන් යාගේ අම්මටයි තාත්තටයි කියන්නේ මට හොඳටම බඩගිනි කියලා. ඉතින් මේ අමුතු නගරේ තියෙන නීති රීති අනුව මේ නගරේ එක රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ වගේම මේ රෙස්ටුරන්ට් එකේ කෑම දෙන්නේ නොමිලේ. ඉතින් ඕනම කෙනෙක්ට මේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම අරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ තාත්තයි පුතයි මේ රෙස්ටුරන්ට් එකට ගියාට පස්සේ සාරා මේ දෙන්න ගාවට ඇවිල්ලා මේ දෙන්නට ගොඩක් හොඳින් සලකනවා. වෙදි මේ වෙනකොට අපි දන්නවා මේ සාරා කියන්නේ පෙනුමෙන් අහිංසකයි වගේ පෙනුනට ඇත්තටම අහිංසක කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවේදී ඊතන් සාරාට කියන්නේ මට පෑන්කේක් කන්න ඕන කියලා. මේ කතාව අහලා සාරා කියනවා මට ඒ ගැන පොඩ්ඩක් කිචන් එකෙන් අහලා බලන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් මේත් එක්කම මේ සීන් එක කටලා අපිට බොයිඩ් වගේම ෆාදර්ව බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ දෙන මේ හදන්නේ මේ මිනිස්සුගේ මේ කැලි වෙච්චි ශරීර කොටස් ටික එකතු කරලා ඒවා ටික බලලා දාන්න. ඉතින් ඊළඟට මේ දෙන යන්නේ අර අයන් ෂෙඩ් එක සුද්ධ කරන්න කියලා. මොකද ඊයේ දවසේදී අර රාක්ෂයෝ ඇටෑක් කරපු හින්දා ඒ අයන් ෂෙඩ් එක කැඩලා තියෙනවා වගේම ඒක පුරාම තියෙන ලේ පැල්ලම්. ඉතින් ඇත්තරම මේ නගරේ ඉන්න ගොඩක් විශේෂම කෙනා තමයි බොයිඩ් කියලා කියන්නේ. බොයිඩ් හරියට මේ නගරේ ඉන්න ලොක්කා. එහෙම නැත්නම් නගරාධිපති වගේ. මොකද බොයිඩ් තමයි අර යන්ත්‍රෙත් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ යන්ත්‍රේ හින්දානේ මේ වෙනකොට මේ නගරේ ඉන්න හැම මිනිස්සෙක්ම රැට ගොඩක් හොඳට නිදාගන්නේ. ඉතින් මේකෙන් පස්සේ අපිට ආයෙමත් ඊතන්වයි ජිම්වයි බලා ගන්න ලැබෙනවා. ඉතින් කෙනීගේ අම්මා ඊතන්ට ගොඩක් රසට පෑන්කේක් හදලා දීලා තියෙනවා. ඒ වගේම ඊතන් ගොඩක් ආසාවෙන් තමයි මේ පෑන්කේක් කන්නේ. ඉතින් මේ විදිහට කෑම කන අතරතුරේදී ඊතන් තාත්තගෙන් අහන්නේ අපි තව කොච්චර කල් මෙහෙ ඉන්නවද කියලා. එතකොට ඉතින් ජිම් ඊතන්ට කියනවා වැඩි දවසක් නෑ කියලා. මොකද ඉතින් එයාට ඇත්ත කියන්න අමාරුයි තමන්ගේ පුතාට. අනිත් එක ජිම් මෙහෙම පිටතින් පේන්න hina වෙලා හිටියට එයා ඇත්තටම hina වෙලා නෙමෙයි ඉන්නේ. ඒ මොකද ජිම් ඊළඟට ඉක්මනින්ම වොෂ්රූම් එකට ගිහිල්ලා අනලයාගේ දුක පිට කරන හින්දා. ඉතින් මේ අතරේ ඊතන් කෑම ගන්න අතරතුරේදී ඊතන් ගාවට එනවා වික්ටර් කියලා කෙනෙක්. ඉතින් මේ වික්ටර් ජීවත් වෙන්නේ කොලනි හවුස් එකේ. ඒ වගේම මේ වික්ටර් තමයි මේ නගරේ හිටපු පරණිම කෙනා. ඒ කියන්නේ මෙතන ඉන්න අනිත් හැමෝටම වඩා වැඩිම කාලයක් වික්ටර් මෙහෙ ගත කරලා තියෙනවා. ඉතින් මෙයා ගොඩක් අමුතුයි. මෙයා දවස් 30ම වගේ කරන්නේ තමන්ගේ කාමරයට වෙලා එක එක විදිහේ චිත්‍ර අඳින එක. ඉතින් මෙයා දවසක් දකිනවා මේ කොලනි හවුස් එක වටේට තියෙන ගස් කොලනි හවුස් එක පැත්තට ලං වෙලා තියෙනවා වගේ. ඉතින් ඊට පස්සේ එයා මේවා මැරලා බලනවා ඒක ඇත්තටම ලං වෙලාද කියලා. ඉතින් මේ දවසේ තමා ඊතන්ට ඉස්සරවම මේ වික්ටර්ව හම්බ වෙන්නේ. ඒ වගේම ඊතන් වික්ටර්ගෙන් අහනවා ඔයා සුදු පාට ඇඳුමක් ඇඳගත්ත ළමයෙක්ව දැක්කද කියලා. එතකොට තමා වික්ටර්ට තේරෙන්නේ ඊතනුත් ඒ ළමයාව දකිනවා කියලා. මොකද වික්ටර් ඒ ළමයාව දැකලා තියෙන හින්දා. හැබැයි මේ වෙලාවේදී මේ දෙන්නට වැඩි දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. ඒ මොකද ජූලි මෙතනට ඇවිල්ලා ඊතන්ව මෙතනින් ඉක්මනින්ම එක්කගෙන යන හින්දා. ඉතින් මේ හින්දා තමයි වික්ටර් අද මේ විදියට ඊතන්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වික්ටර් ඊට පස්සේ චිත්‍රයක් මේ විදියට ඊතන්ට පෙන්නලා ඊතන්ගෙන් අහන්නේ ඔයා දැක්ක ළමයා මෙන්න මේ වගේද කියලා. ඉතින් මේ වික්ටර්ගේ චිත්‍රය දැක්ක ඊතන් කියනවා ඔව් මං දැක්කේ මෙයාම තමයි කියලා. ඉතින් මේත් එක්කම ජිම් මෙතනට එනවා. ඉතින් වික්ටර්ව දකින ජිම් හිතන්නේ වික්ටර් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඊතන්ට කරදර කරන්න කියලා. මේ හින්දා මෙයා වික්ටර්ගේ බෙල්ලෙන් අල්ලලා වික්ටර්ව මෙතනින් එලවලා දානවා. හැබැයි මේ හින්දා ඊතන්ට තරහ යනවා වගේම එයාට ගොඩක් දුකයි. ඒ මොකද ඉතින් තමන්ගේ තාත්තා තමන්ගේ යාළුවට ගොඩක් නරක විදිහට සලකපු එක ගැන. ඉතින් ඊළඟට ඊතන් ගෙදර ගියත් තමන්ගේ තාත්තත් එක්ක කතා කරන්නේ නැහැ කලින් සිද්ධ වෙච්ච සිද්ධිය හින්දා. මේ අතරේ ජේඩ් පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ
කොහොමාරි මේ නගරෙන් එළියට යන්න ඕන කියලා හිතාගෙන ඉතින් මෙයා මේ විදිහට බලාගෙන ඉන්නේ කෙනී මෙතනට එනකන් ඉතින් මෙයා කෙනී මෙතනට එනකන් බලාගෙන ඉන්නේ එයා ඊයේ දවසේ දැක්ක අමුතු දෙයක් හින්දා මෙයා ඊයේ ඇවිදිද්දී අමුතු ගබඩාවක් දැකලා තියෙනවා වගේම එයා ඒ ගබඩාවට ගිහිල්ලා තියෙනවා එතකොට එයා දැකලා තියෙනවා එතන තියෙන අමුතු සංඥාවක් රතුපාටට තමයි ඒක ඇඳලා තියෙන්නේ ඒ වගේම මෙයා දැකලා තියෙනවා මිනිස්සෙක්ගේ බොඩියෙකුත් මෙතන තියෙනවා ඉතින් ඊට පස්සේ මෙයා කෙනීවත් මෙතනට එක්කගෙන ගිහිල්ලා මේක පෙන්නනවා හැබැයි මේ වෙලාවේදී අර බොඩි එක නම් මෙතන නැහැ ඉතින් කෙනී නම් හිතන්නේ මේක මෙයාට මැවිලා පෙවුන දෙයක් කියලා ඊට පස්සේ කෙනී ජේට කියනවා මේට ආපු මුල් කාලේදී ගොඩක් අයට ඔය වගේ දේවල් පේනවා ඒ හින්දා ඔවා ගණන් ගන්න එපා කියලා හැබැයි ඉතින් ජේට් ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ මොකද ජේට් හොඳටම මතකයි එයා ඒක ඇස් දෙකෙන්ම හොඳ ආකාරවම දැක්ක කියලා ඊට පස්සේ මේ ජේට් කියනවා මම මායාව සහ අත්ත ගැන හොඳට දන්නවා මොකද මම සොෆ්ට්වෙයාර් කම්පැනි එක බොස් කෙනෙක් කියලා ඉතින් ඊළඟට කෙනී ජේට් එක්කගෙන යනවා පොලිසියට මෙයා පොලිසියට එයාව එක්කගෙන ගිහලා මැප් එකක් තමයි පෙන්නන්නේ මේ මැප් එකේ ඒ ඒ තැන් වල ලකුණු කරලා තියෙන්නේ ඒ කට්ටිය මෙහෙට එන්න කලින් හිටපු එක එක තැන් ඉතින් මෙතන ඉන්නේ ලෝකයේ එක එක තැන් වල එක එක රටවල් වලින් ආපු කට්ටිය ඉතින් මේක නිකන් හරියට පෝටල් එකක් වගේ එක පාටම පෝටල් එකක් ඕපන් වෙලා ඒ කට්ටිය හිතුවත් නැති විදියට මෙතනට ඇවිල්ලා තිනවා වගේ කොහොමනම් මේ වෙලාවේදී ජේට් hina වෙලා කියන්නේ අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ කවුරුම හරි ඇති කියලා එහෙනම් ජේට් ඕන කරන්නේ ඒ කවුද කියලා හොයාගෙන කොහොමරි කරලා මෙතනින් එළියට යන්න මෙලයිදී කෙනී ජේට් කියනවා ගොඩක් අය ආපු දවස්වල ඔය විදිහට හේතුවා තමාරු ඇත්ත තේරුම් අරගෙන ජීවත් වුණා තමාරුන්ට පිස්සු හැදිලා ඒගොල්ලෝ මැරිලා ගියා කියලා කෙනී කියනවා මේත් එක්කම මෙතන තියෙන වෝකී ටෝකි එකක් එකපාරම වැඩ කරන්න ගන්නවා මේ වෙලාවේදී කෙනී ජේට් කියන්නේ ඕක නිතරම වගේ සිද්ධ වෙනවා කියලා ඉතින් මේ කතාව අහපු ජේට් ඉක්මනින්ම මේ වෝකී ටෝකි එකත් අරගෙන එළියට යනවා ජේට් ඕන කරන්නේ කොහොමරි කරලා මේ වෝකී ටෝකි එක හදා ගන්න ඔන්න ඉතින් ඊගව සීන් එකේදී අපිට ජූලිය බලා ගන්න ලැබෙනවා ඉතින් ජූලි කොලනි හවුස් එකේ හිටියට එයාට දැන් තේරලා තියෙන්නේ මේ කොලනි හවුස් එක එච්චර හොඳ තැනක් නෙමෙයි කියලා. මොකද මෙයාට හරි පෞද්ගලිකත්වයක් නැහැ. හරියට නිදාගන්න තැනක් නැහැ වගේම මෙතන ඉන්න සමහරු මෙයාගේ ඇඳුම් අහන්නේවත් නැතුව අඳින්න පටන් අරන් තියෙනවා. හැබැයි ඉතින් මෙයාට හොඳ යාළුවෙකුත් හම්බ වෙලා තියෙනවා. ඒ තමයි ඉතින් එලිස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පාතිමා. පාතිමා මෙයාට ගොඩක් හොඳ විදිහට තමයි සලකන්නේ. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ ලැබත මේ විදිහට ජැකට් එකකුත් අරගෙන එනවා. තමන්ගේ දුවව බලන්න. එයා මේ ජැකට් එක තමන්ගේ දුවට දෙන්නේ වාට සීතල නිසා මේක අඳින්න කියලා. ඒ වගේම මෙයා කියනවා වා කැමති නම් අපිත් එක්ක ජීවත් වෙන්න එන්න වාට මෙතන ඉන්න ගොඩක් අමාරු ඇති කියලා. හැබැයි මේ වෙලාවේදී දුවට ගොඩක් තරහ යනවා වගේම එයා අම්මට කියනවා මම ওই දෙනා ඩිවෝස් වෙන්න තමයි ඉන්නේ කියන කාරණාව දන්නවා කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමා අපිට මේ ජිම් වගේම ටැබතා ළමයි දෙන්නවත් එක්කගෙන දුර ගමනක් යන්න ප්ලෑන් කරපු හේතුව දැනගන්න ලැබෙන්නේ. ඒ මොකද ඒ දෙනට උවමනා වෙලා තියෙනවා මේ විදිහට ළමයි දෙන්නව සතුටු කරලා ඊට පස්සේ ළමයි දෙන්නට ඒ දෙනගේ ඇත්ත කියන්න. ඒ කියන්නේ ඇත්තටම මේ දෙන්නට ඕන වෙලා තිබිලා තියෙන්නේ ඩිවෝස් වෙන්න. ඔන්න ඉතින් ඊළඟට දුවගේ කතාව හින්දා හිත රිදුන තැබට යනවා ජිම්ව හම්බ වෙන්න. ඉතින් ජිමුත් මේ වෙනකොට ඉන්නේ සතුටින් නෙමෙයි. ඒ මොකද ඊතන් එයාත් එක්ක තරහ වෙලා ඉන්න හින්දා. මේ වෙලාවේදී මේ දෙන්නම ටිකක් අවුලෙන් ඉන්න හින්දා ඒ දෙන්න ඒ අවුල ඒ දෙන්නගෙන් පිට කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ දෙන්න මේ තරහ පිට කරන්න රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මේ අතරේ වික්ට එනවා ඊතන් හොයාගෙන. මේ වික්ටට ඕන කරන්නේ ඊතන් ලව්වලා කොහොම හරි කරලා අර සුදු ඇඳුම ඇඳන් ඉන්න ළමයව හොයාගන්න. ඉතින් මේ අම්මයි තාත්තයි මේ දින රණ්ඩු කරන අතරතුරේදී වික්ටර් ඊතන්වත් එක්කගෙන යනවා කැලෑව ඇතුළට ඒ ළමයව හොයාගන්න කියලා. ඉතින් මේ විදිහට කැලේ ඇවිදින වික්ටර් එක ගහක් ගාවට මේ ඊතන්ව එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයා මේ විදිහට එක ගලක hina මූණක් ඇඳලා ඒ ගල අරගෙන ගහේ බෙනයක් ඇතුළට දානවා. ඉතින් මේ විදිහට බෙනේ ඇතුළට ගියපු මේ ගල ටික වෙලාවක් යද්දී එක පාටම අහසින් වැටෙනවා. ඊට පස්සේ මේ වික්ටර් ඊතන්ට කියනවා සමහර වෙලාවට මේ වගේ ඇතුළට මේ වගේ දේවල් ගියපුවාම ඒක තවත් කොහෙන් හරි මතු වෙනවා කියලා. හැබැයි ඉතින් වෙලාවෙන් වෙලාවට ඒ මතු වෙන තැන වෙනස් වෙනවා කියලත් මෙයා කියනවා. මේ වෙලාවේදී එක පාටම මේ ගස් බිනේ ඇතුළෙන් සද්දයක් ඇහෙනවා. එතකොට වික්ටර් තේරෙනවා ඊතන්ව ඉක්මනින්ම මෙතනින් අරගෙන යන්න ඕන. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට ආයෙමත් ජිම්වයි ටැබතවයි බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වෙලාවේදී තමයි මේ දෙන්නටම තේරෙන්නේ ඊතන් පේන්න නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම ඊතන්ව හොයන්න පටන් ගන්නවා. මේ දෙන්න හිතනවා ඊතන් සමහරවිට කැලෑවේ ඇවිදින්න යන්නේ නැති කියලා. ඉතින් මේ හින්දා මේ දෙන්නම කැලෑව පැත්තට ඇවිදගෙන යනවා මේ ඊතන්ව හොයාගෙන. ඉතින් මේ විදිහට මෙයාලා ඇවිදගෙන යද්දී මේ දෙන්නට ඇහෙනවා බල්ලෙක් බුරන සද්දයක්. ඒ වගේම මේ දෙන්න ඉන්නේ එක ළඟ වුණත් මේ දෙන්නට එකිනෙකාව පේන්නේ නැහැ. හරිය නිකන් මෙයාලා වෙනම තැනක ඉන්නවා වගේ තමයි මේ කට්ටියට තේරෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ වික්ටර් මේ බල්ලගේ සද්දේ ඇහිලා බල්ලා ගාවට ඇවිල්ලා මේ විදිහට අහසට වෙඩි තියනවා. මේ හින්දා මේ බල්ලා ඉක්මනින්ම මෙතනින් පැනලා දුවනවා. ඉතින් මේ වෙඩි සද්දේ ඇහුනට පස්සේ
ඇබතා වගේම ජිම් දෙන්නම එනවා මේ වෙඩිසද්දේ සිද්ධ වුණ තැනට මෙයාලට ඊතන්ව හම්බ වෙනවා වගේම මෙයාලා දකිනවා වික්ටර්ව ඉතින් වික්ටර් මේ වෙලාවේදී ජිම්ට මේ විදිහට ගන් එක දික් කරලා මෙතනින් ඉක්මනින්ම පැන ගන්නවා ඒ මොකද ජිම්ට ගොඩක් තරහා ගිහිල්ලා ඉන්න හින්දා ඉතින් මෙතනින් පැනලා ගියපු වික්ටර් කෙලින්ම යන්නේ එයාගේ කාමරයට ගිහිල්ලා එයා එයාගේ චිත්‍ර ටික බලන්න පටන් ගන්නවා එතකොට එයාට හම්බ වෙනවා මේ විදිහට බල්ලෙක්ගේ චිත්‍රයක් එතකොට වික්ටර්ට මතක් වෙනවා එයා මෙහෙට ආව මුල් දවස් ඇත්තටම වික්ටර් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ගොඩක් පොඩි කාලේ ඒ දවස්වල එයා දැකලා තියෙනවා අර සුදු පාට ඇඳුම ඇඳගෙන හිටපු ළමයා වගේම බල්ලෙක්වත් ඉතින් අන්න ඒ බල්ලව තමයි වික්ටර් මේ දවස්ෙදිත් දැක්කේ මේ වෙලාවේදී වික්ටර්ට නිකමට වගේ හිතෙනවා එයා කලින් දැකපු දේවල් ඇත්තටම ආයෙමත් සිද්ධ වෙනවා කියලා ඒ කියන්නේ කලින් සිද්ධ වෙච්ච දේවල් ආයෙමත් රිපීට් වෙනවා කියලා තමයි එයාට තේරෙන්නේ මේ අතරේ ජිම් යනවා බොයිඩ් හම්බ වෙන්න මෙයා බොයිඩ් හම්බ වෙලා කියන්නේ අර වික්ටර් කියන මනුස්සයා මහා කරදරකාරයෙක් ඌ මගේ පුතාට මොකක් හරි කරදරයක් කරයි කියලා ඉතින් මේ කතාව අහලා බොයිඩ් ජිම්ට කියනවා වික්ටර් කියලා කියන්නේ මේ ගොඩක් කලින් ඉඳලා ඉන්න කෙනෙක් අනිත් එක එයා ඉන්නේ ඩෝනත් එක්ක එහෙනම් මට ඒ ගැන මොකුත්ම කරන්න බෑ මට ඒකට සමා වෙන්න කියලා කියනවා ඔනි ඉගව සීන් එකේදී අපිට බලා ගන්න ලැබෙනවා බොයිඩ් රෙස්ටුරන්ට් එකට ගිහිලා කෑම කන්න පටන් ගන්න තියනවා කියලා මේ වෙලාවේදී මෙතන තියෙන රේඩියෝ එක එක පාටම වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් බොයිඩ් නම් ඇත්තටම මේක ගොඩක් හොඳට පුරුදුයි ඒ මොකද ඉඳලා හිටලා මේ විදිහට මෙතන තියෙන රේඩියෝ එක වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් මෙතන බොයිඩ් කෑම ගන්නේ තනියම නෙමෙයි මෙතන ජිම් වගේම ඊතනොත් ඉන්නවා මේ වෙලාවේදී මේ රෙස්ටුරන්ට් එකේ වේටර් සාරාගේ අතේ මෙන්න මේ විදිහේ අමුතු දෙයක් වෙන්න පටන් ගන්නවා ඉතින් මේ විදිහට මේ අතේ මතුවෙන්නේ එක පාටම අකුරු වගේක් මේ අකුරු වලින් කියන්නේ උන්චි ළමයාව මරන්න කියලා ඉතින් ඊට පස්සේ මේ අකුරු ටික පේන්නේ නැතුව යනවා වගේම තාර එක පාටම බිම වැටිලා දඟලන්න පටන් ගන්නවා ඉතින් බොයිඩ්ව තේරෙන්නේ නැහැ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා මේ අතරේ අපිට බලා ගන්න ලැබෙනවා වික්ටර් වලවල් වගේක් හාරනවා කියලා මේ වෙලාවේදී කොලනි හවුස් එකේ ඉන්න හැමෝම මෙතනට ඇවිල්ලා බලාගෙන ඉන්නේ වික්ටර් මොනවද මේ කරන්නේ කියලා එතකොට තමා ඩෝන ඇවිල්ලා වික්ටර්ගෙන් අහන්නේ ඔයා මොකද්ද මේ කරන්නේ කියලා එතකොට වික්ටර් කියනවා දැන් ලොකු විනාශයක් වෙන්නයි හදන්නේ මම ඒකට ලෑස්ති වෙනවා කියලා අනිත් එක වික්ටර් මේ විදිහට හාරන්නේ මිනි වලවල් කියලාත් අපිට බලා ගන්න ලැබෙනවා ඉතින් මේ අතරේ බොයිඩ් සාරාව අරගෙන ගිහිල්ලා තියෙනවා ක්ලිනික් එකට ඉතින් සාරාගේ සහෝදරයාට දැනගන්න ලැබෙනවා සාරා ඉන්නේ ක්ලිනික් එකේ කියලා මේක ගැන දැනගත්ත ගමම මේ සහෝදරයා ඉක්මනින්ම එන්නේ සාරාව හොයාගෙන මොකද මෙයාට බයයි සාරා කලින් වගේම මොකක්ම හරි වැරද්දක් කරයි කියලා ඉතින් මේක තේරුම් ගන්න සාරා ડોක්ටර්ගෙන් ඉල්ලනවා මං කැමති නෑ දැන් මගේ සහෝදරයව හම්බ වෙන්න ඒ නිසා එයාව ඉක්මන් කරලා යවන්න කියලා ඉතින් ඊළඟට සාරාව බලන්න බොයිඩුත් එනවා බොයිඩ් මෙතනට ආවට පස්සේ ડોක්ටර් බොයිඩ් කියනවා තාරා යාගේ සහෝදරයව හම්බ වෙන්න මේ වෙලාවේ කැමති නෑ ඒ හින්දා එයාගේ සහෝදරයා මෙහෙට ආවොත් එහෙම එයාව ආයෙමත් හරවලා යවන්න කියලා ඔන්න ඉතින් ඊගවට අපිට බලා ගන්න ලැබෙනවා මේ බොයිඩ් සාරාගේ සහෝදරයව ආයෙමත් හරවලා යවනවා කියලා ඔන්න ඉතින් ඊට පස්සේ අපිට ආයෙමත් සාරාව බලා ගන්න ලැබෙනවා මේ වෙලාවේදී සාරා පියෙකුත් දියා බලාගෙන කල්පනා කරන්නේ මං ඊතන මරනවද නැද්ද කියන එක ගැන ඉතින් සාරාට හිතා ගන්න බෑ එයා දැන් මොකද කරන්න ඕන කියලා අනිත් එක සාරා හිතන විදියට එයාට මේ විදියෙ පණිවිඩ එවන්නේ දෙවියෝ කියලා තමයි එයා විශ්වාස කරන්නේ අනිත් එක මෙයා විශ්වාස කරනවා මේ දෙවියන් වහන්සේ කියන දේවල් කරවුවොත් එහෙම මෙතන ඉන්න කට්ටියම බේරගෙන තාරට මෙතනින් එළියට යන්න පුළුවන් කියලා ඉතින් ඔන්න ඔය හේතුවටම තමයි තාරා කලින් දවසේදී අර ක්ලිනික් එකේ හිටපු කට්ටියවත් මරලා දැම්මේ ඊගවරවට බලා ගන්න ලැබෙනවා දොස්තරත් එක්ක මේ විදිහට සෝෆා එකට වෙලා ඉන්න සාරාව මේ වෙලාවේදී සාරා මේ ડોක්ටර්ගෙන් අහන්නේ මං ඇත්තටම මොකක් හරි නරක දෙයක් කරනවා නම් හැබැයි ඒක මං කරන්නේ අනිත් අයගේ හොඳට නම් ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා ඉතින් මේ වෙලාවේදී මේ ડોක්ටර් මේක ගැන වැඩිය හිතන්නේ නැහැ ඉතින් මේ ડોක්ටර් කියන්නේ ඔයා කරන්නේ නරක දෙයක් වුණත් ඒක කරන්නේ අනිත් අයගේ හොඳට නම් ඒ වගේම ඒ කරන දෙයින් ගොඩ දිනේට හොඩක් සිද්ධ වෙනවා නම් ඒක ඇත්තටම නරක වැඩක් නෙමෙයි කියලා ඉතින් මේ කතාව ඇහුවට පස්සේ සාරාගේ හිත ටිකක් හැදෙනවා මොකද සාරා මේ වෙලාවේදී තීරණය කරනවා ඊතන මරන්න ඕන කියලා ඔන්න ඉතින් පහුවදා උදේ සාරා මේ ක්ලිනික් එකෙන් එළියට යනවා එයා එළියට යනකොටම දකින්නවා එයාගේ සහෝදරයා එයා එනකම් බලාගෙන ඉන්නවා කියලා මේ වෙලාවේදී මේ සිද්ධ වෙන්නේ මොනවද කියලා සහෝදරයා සාරාගෙන් ප්‍රශ්න කරවුවත් සාරා සහෝදරයාට කිසිම දෙයක් කියන්නේ නැහැ මොකද එයා කැමති නැහැ සහෝදරයා මේවට අත දාලා එයාගේ ප්ලෑන් විනාශ කරලා දානවට මේ අතරේ ජිම් ඇතුළු පවුලේ කට්ටිය උත්සාහ කරන්නේ කොහොමරි කරලා මෙහෙම පැන ගන්න විදිහක් ගැන මොකද ඒ කට්ටිය කැමති නැහැ තවදුරටත් මේ විදිහට මෙහෙම ඉන්න ඉතින් ජිම් මේ වෙලාවේදී මේ විදිහට මාක පෙන්නෙකුත් අරගෙන විත්තිය ලියන්න පටන් ගන්නවා එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන ඊට පස්සේ මෙයා තැබදට මේ පෙන් එක දීලා කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්නත් බිත්තිය ලියන්න කියලා. හැබැයි ටැබතා කියනවා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වුණාට මම ඒක බිත්තිය ලියන්න බයයි කියලා. මේ අතරේ සාරා මේ විදිහේ මෙඩිකල් වලට පාවිච්චි කරන පුංචි පිහියකුත් අරගෙන ඊතල්ලාගේ ගෙදරට එනවා.
ඉතින් මෙයා එන්නේ ඊතන් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒ වගේම ඉතින් ඊතන්ට ගොඩක් යාළුවෝ නැති හින්දා ටැබතා කැමති වෙනවා මේ සාරා ඊතන් එක්ක එකතු වෙලා එළිය ටිකක් සෙල්ලම් කරනවට. ඉතින් මේ විදිහට ඊතන් එක්ක එළිය සෙල්ලම් කරද්දී සාරාට තේරෙනවා මෙතන මෙයාව මරන්න සුදුසු නෑ කියලා. මොකද මෙයාව මෙතනදී මැරුවොත් එහෙම ඒක හැමෝම වගේ දකින්න හින්දා. ඉතින් ඊට පස්සේ මෙයා ඊතන්ගෙන් අහන්නේ ඔයා කැමතිද එළුව බලන්න යන්න කියලා. මොකද මේ සාරාගේ සහෝදරයා වැඩ කරන්නේ ෆාම් එකක. ඒ ෆාම් එක පෙන්වන්න තමයි මෙයා ඊතන්ව එක්කගෙන යන්න හදන්නේ. ඊට පස්සේ සාරා ඊතන්ගේ අම්මගෙනුත් අහනවා එයාව එක්කන් යන්නද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ටැපතත් කියනවා මාත් ඔයාලත් එක්ක එනවා කියලා. මේ ඇස්සේ සාරාගේ සහෝදරයා ගිහිල්ලා තියෙනවා පාදව හොයාගෙන. මෙයා පාදව හොයාගෙන ගිහිල්ලා පාදට කියනවා මේ සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම. ඉතින් මේ සහෝදරයා මේ දේවල් ගැන කියන්න කලින් පාද කිව්වේ ඔයා කියන දේවල් කවුරුම දැනගන්නේ නැහැ. ඒවා දන්නේ මායි දෙවියන් වහන්සේ විතරයි කියලා. හැබැයි ඉතින් මෙච්චර දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ මේ පාදට ඕන වෙනවා බොයිට මේ ගැන කියලා ඉක්මනින්ම සාරව හොයාගන්න. මොකද එහෙම නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා පාදට තේරෙනවා. ඉතින් මේ කට්ටියට පස්සේ එකතු වෙලා සාරව හොයන අතරතුරේදී මේ කට්ටියට රෙස්ටුරන්ට් එකෙන් දැනගන්න ලැබෙනවා සාරා ඊතන්ව වගේම ටැබතව එක්කගෙන එයාලගේ ෆාම් එකට ගියා කියලා. ඊට පස්සේ වෙඩි බලාගෙන ලැබෙනවා ෆාම් එකේ ඉන්න ඊතන්ව. ඉතින් මෙතන ඉන්න එළුවෝ හරක් වගේ සත්තු දැකලා ඊතන්ට ගොඩක් සතුටුයි. ඉතින් මේ වෙලාවේදී සාරා ටැබතට කියනවා අදිසිය හරි ඔයාට ගෙදරට යන්න බැරි වුණොත් එහෙම මේ ගමේ හැංගෙන්න තව තැන් කීපයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තැනක් මෙතන තියෙනවා කියලා තමයි මෙයා ටැබතව මෙතනට එක්කගෙන යන්නේ. හැබැයි ඉතින් මෙතනට එක්කගෙන ගියපු ගමම මෙයා ටැබතව මේක ඇතුළට දාලා ලොක් කරලා දානවා. ඊට පස්සේ සාරා ටැබතට කියනවා මම මේක කරන්නේ හැමෝගෙම හොඳට කියලා. ඉතින් ඊළඟට සාරා මේ විදිහට මේ පිහියත් අරගෙන යන්නේ ඊතන් ගාවට. මෙයා හදන්නේ ඊතන්ව මරලා දාන්න. වෙදි මේත් එක්කම සාරාගේ සහෝදරයා මෙතනට එනවා වගේම එයා සාරාට කියනවා ඕක නවත්තන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නා පොරබදිනවා. ඉතින් ඒ පොරබැදීම අතරතුරදී සාරා අතින් වැරදීමකින් එයාගේ සහෝදරයාගේ බෙල්ල කැපිලා යනවා. ඉතින් මේ හින්දා සාරාගේ සහෝදරයාට සිද්ධ වෙනවා අවාසනාවන්ත විදියට මැරලා යන්න. ටික වෙලාවක් යද්දී මේ ගමේ ඉන්න හැමෝටම මේ ගැන දැනගන්න ලැබෙනවා වගේම එයාලා ඉක්මන් කරලා මෙතනට එනවා. ඉතින් මෙතනට ආව ජිම්ට ඇහෙනවා එයාගේ බිරිඳ කෑ ගන්න සැද්දේ. ඉතින් ඊට පස්සේ ජිම් ඉක්මන් කරලා ගිහිලා තමන්ගේ බිරිඳව හිර කරලා හිටපු තැනින් බේර ගන්නවා. ඉතින් මේ දින ඊට පස්සේ ඊතන් හොයන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙනකොටත් ඊතන් මෙතනින් පැනලා ගිහිල්ලා තියෙනවා කොලනි හවුස් එක පැත්තට. ඉතින් කොලනි හවුස් එකට ගියාට පස්සේ මෙයාට එයාගේ අක්කා ජූලිව හම්බ වෙනවා. අනිත් එක මේ සිද්ධ වෙච්ච සිදුවීම හින්දා හොඳටම බය වුණ සාරා කැලෑව පැත්තට දුවලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මේ සිද්ධ වෙච්ච දේවල් හින්දා ජිම් නම් ඉන්නේ හොඳටම තරහා ගිහිල්ලා. මොකද ජිම් කැමති නෑ එයාගේ පවුලේ කාටවත්ම කිසිම කරදරයක් වෙනවට. මේ වෙලාවේදී බොයිට් හදන්නේ ජිම්ගේ හිත හදන්න. මොකද ඉතින් එයාලා ඉන්නේ කරදරෙන් කියලා බොයිට් තේරෙනවා. ඒ වගේම මේ ජිම් ගොඩක් තරහෙන් කියන්නේ මේ ගමේ ඉන්න යක්ෂයන්ටත් වඩා මේ ගමේ සමහර මිනිස්සු යක්ෂයෝනේ කියලා. ඉතින් අන්න ඒ කතාව නම් මේ සීරීස් එකට විතරක් නෙමෙයි ඇත්ත ලෝකෙටත් පොදු දෙයක්. ඉතින් ඔයාලටත් ඒ වගේ අත්දැකීම් ඇතිනේ. ඉතින් මේ සිද්ධ වෙච්ච සිදුවීම හින්දා ටැබතට වගේම ජිම්ට මෙහෙන් යන්න වෙලා තිබ්බ ඌමනාව තවත් වැඩි වෙනවා. ඒ වගේම ටැබතා අර කලින් කතාවේදී ලියන්න බෑ කියපු දේ මෙන්න මේ විදිහට ලියලා පෙන්නනවා. ඉතින් මේ වෙලාවේදී මෙයා ලියන්නේ ඇත්තටම අර ඇක්සිඩන්ට් එකෙන් අපේ ජීවිත බේරුණාද කියලා. මොකද ටැබතට හිතෙනවා මෙතන ඉන්න හැමෝම සමහර විට මැරිලා ඉන්න කට්ටිය. ඒ කියන්නේ මේක මලවුන්ගේ ලෝකයක් කියලා. මේ අතරේ ජේට්ටත් ඌමනා කරලා තියෙන්නේ කොහොම හරි කරලා මෙහෙන් එළියට යන්න. ඉතින් ජේට් මේ ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. එයාට හිතෙනවා සමහර විට එයාලා මේ ඉන්න තැන වෙනත් ලෝකයක තියෙන තැනක් වෙන්න ඇති කියලා. කොහමද ඉතින් ජිම් මේ විදියට මේ දේවල් හොයාගෙන ගිහිලා යන්නේ බාර් එකක් පැත්තට. මේ බාර් එකට ගියාට පස්සේ ජිම්ට මේ බාර් එකේ අයිතිකාරයා වොන්න දෙනවා. කොහොමද මේක බීබු ජිම්ට තේරෙනවා මේක නම් මල චරාවක් කියලා. ඉතින් මේ බාර් කාර්යා මෙහි තියෙන අල වර්ගයක් පාවිච්චි කරලා තමයි මේ බීම එක හදන්නේ. මොකද ඉතින් මේ කට්ටියට ඕමනා කරන හැම දෙයක්ම මේ කැලෑවේ නෑනේ. ඉතින් ඊට පස්සේ මේ ජෙට් මේ බාර් එකේ අයිතිකාරයාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මේ බාර් කාර්යාට දැනගන්න ලැබෙනවා මේ ජෙට් කියලා කියන්නේ ගොඩක් ලොකු ටෙක්නොලොජි කම්පැනි එකක අයිතිකාරයෙක් කියලා. ඉතින් මේ කතාව අහලා මේ බාර් එකේ අයිතිකාරයා ඊට පස්සේ ජෙට් කියන්නේ එහෙනම් ඉතින් ඔයාට කරන්න තියෙන සුළු දෙයක් නේ කියලා. ඉතින් මෙයා කියනවා ජෙට් කරන්න තියෙන වෝකි ටෝකි එක හදලා එළියේ ඉන්න අනිත් මිනිස්සුන්ට අපි මේ හිර වෙලා ඉන්නවා කියලා දැනුම් දෙන එක විතරයි කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ජේට් තේරෙනවා අයියෝ මේක නම් හරිම ලේසි වැඩක් නේ කියලා. ඉතින් ඊට පස්සේ ජේට් ඉක්මනින්ම මෙතනින් එළියට යන්නේ කොමරි කරලා මේ වෝකි ටෝකි එක හදන්න. අනිත් එක මෙහෙ නවත්තලා දාපු පරණ අතෑරලා දාපු කාර් ගොඩක් තියෙන හින්දා ඒ කාර් වල තියෙන කෑලි බෑලි අරගෙන මේක කරන එක සිම්පල් කියලා ජේට් තේරෙනවා. මේ අතරේ බොයිඩ් ගිහලා තියෙනවා එයාගේ වයිෆ් බූමදානය කරපු තැනට.
මෙයා මෙතන ගිහිල්ලා වයිෆ්ට කියන්නේ අපිත් මොනවාරි කරලා මෙහෙන් පැන ගන්න ඕන කියලා. ඉතින් මෙයාටත් දැන් ඕන කරලා තියෙන්නේ මේ ගමේ ඉන්න කට්ටියම එකතු කරගෙන කොහොමරි ඒ කට්ටියගේ ජීවිත බේරගෙන මෙතනින් පැනලා යන එක. හැබැයි ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා නම් බොයිට කිසිම අදහසක් නැහැ. එයාවත් හිතා ගන්න බෑ. එයා ඉස්සරම මොකද කරන්න ඕන කියලා. ඉතින් යාළුවනේ මේ ගමේ මේ හිර වෙලා ඉන්න මේ බොයිට ඇතුළු පිරිසට මෙහෙන් පැන ගන්න පුළුවන් වෙයිද? එතකොට මේ රෑට රෑට එන යක්ෂයෝ කවුද? අනිත් එක සාරාට අර විදිහට මැසේජ් එව්වේ ඇත්තටම දෙවියන්ද? එහෙම නැත්නම් ඒක යාට මැවිලා පෙන්වන දෙයක්ද? එතකොට අර සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න පුංචි ළමයා කවුද? එයාව වික්ටරටත් පෙන්වුණා. ඒ වගේම ඊතන්ටත් පෙන්වුණා. හැබැයි මේ ළමයා චුට්ටක්වත් ලොකු වෙලා නැහැ. ඒ ළමයා හිටපු විදිහමයි. ඉතින් මේ වගේ ඇති වෙලා තියෙන හැම ප්‍රශ්නකටම උත්තර අපි බලමු අපිට ඊළඟ කොටසින්වත් දැනගන්න පුළුවන් වේද කියලා. එවනම් ඉතින් අපි from season 1 වල අවසාන කොටසින් ඊළඟට හම්බ වෙමු. එතකන් ඔය හැමෝටම සුබ දවසක්.